හොඳයි, හත්වෙනි වීඩියෝ එක තමයි අපි කරන්න යන්නේ. හත්වෙනි වීඩියෝ එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙඩ ඇන් ෆුට කියන ෆීචර් එක පිළිබඳව. හෙඩ ඇන් ෆුට කියන එක දැනටමත් හුඟක් අය දන්නවා ඇති. මේකේ දැනගන්න තියෙන දේ තමයි පවර්පොයින්ට් වලට එනකොට අපිට පුළුවන් එකින් එකට, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට ගිහිල්ලා දාගන්න ඕන හැම ස්ලයිඩ් එකටම වැටෙන විශේෂිත කාරණා ටිකක්. ඒ කියන්නේ අපි හිතමු ඩේට් එකක්, එහෙම නැත්නම් ස්ලයිඩ් එකේ අංකය, එහෙම නැත්නම් මොකක් හරි ඔබේම මොකක් හරි යම්කිසි වාක්‍යයක් අපිට හැම ස්ලයිඩ් එකේම දාන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි හෙඩර් ඇන් ෆුටර් කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලාම ඒ වින්ඩෝ එක අරගෙන ඉමු. වින්ඩෝ එක ගන්නේ ඉන්සර්ට් රිබන් ටැබ් එකේ තියෙනවා ටෙක්ස්ට් කියන කැටගරි එකේ හෙඩර් ඇන් ෆුටර් කියන අයිකන් එක. ඒක ක්ලික් කරාම ඔගොල්ලන්ට හෙඩර් ඇන් ෆුටර් කියන වින්ඩෝ එක ඕපන් වෙනවා. මේකෙදි ඔගොල්ලන්ට ඕපන් වෙච්ච ගමන්ම පේන්න තියෙනවා ටැබ් දෙකක්, එකක් ස්ලයිඩ් ටැබ් එක සහ අනිත් එක නෝට්ස් ඇන් හෑන්ඩවුට්ස්. මේක ටිකක් වෙනස්, ඒ කියන්නේ සාමාන්‍ය ඔබ ඉදිරිපත් කරන ප්‍රසන්ටේෂන් එකකට වඩා අපි හිතමු නිර්මාණය කරන ස්ලයිඩ්ස් ටික ඔයගලට ප්‍රින්ට් කරලා අරන් දෙන්න ඕනේ. අපි හිතමු පාඩම් ටිකක් කියලා, පාඩම් වල ඔබ පාඩම කරන්න හදාගන්නේ PowerPoint ස්ලයිඩ්ස් ටිකක්, ඒකෙම කොපි එකක් අපි ප්‍රින්ට් කරලා ප්‍රින්ට් අවුට්ස් විදිහට ගන්නවා නම් අපිට පුළුවන් ඒක නෝට්ස් ඇන් හෑන්ඩ් අවුට්ස් කියන ආකාරයට ප්‍රින්ට් අවුට්ස් ගන්න. මේකෙම තියෙන හොඳ ෆීච එකක් PowerPoint වල. ඒකත් අපි ඉස්සරහට තව වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි ෆුට එකේදී ඒක හම්බිච්චින්ද පොඩි විස්තරයක් කරේ. අපි දැනට ඒ කොටස තියලා අපි ස්ලයිඩ්ස් ගැන කතා කරමු. ස්ලයිඩ් එකකට විතරක් අපි කොහොමද ෆුට එකක් දාගන්න කියලා. පළවෙනියටම තියෙන ඔප්ෂන් එක තමයි ඩේට් ඇන්ඩ් ටයිම්. ඩේට් ඇන්ඩ් ටයිම් කියන චෙක් බොක්ස් එක මම ටික් කරන්නම්. ටික් කරාම ඔගොල්ලන්ට මෙතන තියෙන දේවල් වෙනස් කරන්න අවස්ථාව හම්බෙනවා. නැත්තම් ඒක එඩිට් කරන්න බෑ කියන අවස්ථාවේ, කියන්නේ එඩිටබල් නැති අවස්ථාවේ තියෙන්නේ. මෙතනදී ඔප්ෂන් දෙකක් තියෙනවා, එකක් අප්ඩේට් ඔටෝමැටිකලි, අනිත් එක ෆික්ස්ඩ්. මේ රේඩියෝ බටන් දෙකේ ඔගොල්ලන්ට පේනවා. අප්ඩේට් ඔටෝමැටිකලි කියන්නේ හැමතිස්සෙම මේ ස්ලයිඩ් එක ඕපන් කරන සැරයක් සැරයක් ගානේ එදා දවස මෙතෙන්ට වැටෙන්න ඕන. ඒ කියන්නේ මේක මේ ඕපන් කරන කෙනාගේ අනාගතයේ හෝ අනාගතයේ ඕපන් කරන දවස අනුව මේක චේන්ජ් වෙනවා. අද ප්‍රසන්ටේෂන් එක හැදුවට මෙතෙන්ට වැටෙන්නේ හැමතිස්සෙම පාවිච්චි කරන එක්කෙනා ඕපන් කරන දවස. ඒක තමයි අප්ඩේට් ඔටෝමැටිකලි කියන්නේ. මේක එතකොට පේන්න ඕන එක එක ෆෝමැට්ස් අපිට කිහිපයක්ම තියෙනවා. මෙතනින් කැමති එකක් තෝරාගෙන දාන්න පුළුවන්. මම මෙන්න මේ ෆෝමැට් එක තෝරගන්නවා. ඊට පස්සේ මේකේ ඕගොල්ලන්ගෙන් අහනවා ලැංග්වේජ් එක. ඒක PowerPoint වල ඕගොල්ලෝ සෙට් කරලා තියෙන එක තමයි පේන්නේ. ඒ එක අවස්ථාවක්. දෙවැනි අවස්ථාව තමයි ෆික්ස්ඩ්. ඒ කියන්නේ ඕගොල්ලන්ට දිනේ දාන්න ඕනේ හැම ස්ලයිඩ් එකකම ඕගොල්ලෝ මේක හදපු දවසේ. හදපු දවස කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ, ඕපන් කරන දවස වෙනස් වුණාට. එතකොට එතනදී ඕගොල්ලන්ට මෙතෙන්ට යම්කිසි ෆික්ස් ඩේට් එකක් සෙට් කරන්න පුළුවන්. එතකොට ඒ දිනේ හැමදාම මේ PowerPoint එක ඕපන් කරාට හැමදාම ඒ දිනේ වැදිලා තියෙනවා. ඒ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. මම මෙතනදී අප්ඩේට් ඔටෝමැටිකලි කියන එක පාවිච්චි කරන්න. ඊළඟ එක තමයි ඕගොල්ලන්ට පේනවා ඇති ස්ලයිඩ් නම්බර් එක. ඒ කියන්නේ මේ ස්ලයිඩ් එකට මේ කීවෙනි ස්ලයිඩ් එකද කියලා ඔයගලට ස්ලයිඩ් එකේ ප්‍රින්ට් කරන්න පුළුවන්. ඒක තමයි මෙතනින් මේ ටික් එක දැම්මහම උඩ පටන් ගන්න පිළිවෙලට 1 2 3 කියන පිළිවෙලට මෙතනට අංක වැටෙනවා. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි ෆුටර් එක. ඒ කියන්නේ මේ තියෙන ඔප්ෂන් වලට අමතරව ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේම වාක්‍යයක්, අපි හිතමු මේකේ කොපිරයිට්ස් වාක්‍ය, මේක මෙන්න මේ කම්පැනියට අයිති, නැත්නම් මොකක් හරි ඔබේ ස්ලයිඩ් එකේ මාතෘකාව, මොකක් හරි එහෙම අවශ්‍ය දෙයක් මෙතන ඕගොල්ලන්ට ටයිප් කරන්න පුළුවන්. එතකොට ඒක හැමදාම හැමතිස්සෙම ස්ලයිඩ් එකේ යට ෆුට එක විදිහට පේනවා. 2018 to VX videos.
කියලා මම දැනට දාගන්නම්. හරි, මේ තුනම කරගෙන යනකොට ඔගලන්ට නෝටිස් වුණාද දන්නේ නැහැ. මෙතන මේ ප්‍රිවිව් එක ඔගලන්ට පේනවා ඇති. වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් දැම්මොත් තව හුඟක් පැහැදිලිව පෙනේ. ෆුල් ස්ක්‍රීන් බලනවා නම් අයට නම් හොඳට පේනවා ඇති. මේ ෆුටර් එක සහ ස්ලයිඩ් නම්බර් එක, මේ ඩේට් එක මම මෙතන ඩේට් එක දානකොට ඔයගලන්ට පේනවා ඇති. ඩේට් එක වැටෙන්නේ ස්ලයිඩ් එකේ මෙන්න මෙතෙන්ට කියලා මේක කළු පාට වෙනවා, හයිලයිට් වෙනවා මෙන්න මේ හරිය. ඊට පස්සේ ස්ලයිඩ් නම්බර් එකට ගියොත් නම්බර් එක වැටෙන්නේ මෙන්න මේ හරිය කියලා තමයි ඔගලන්ට යම්කිසි ප්‍රිවිව් එකක් ලබා දෙනවා. ෆුටර් එකට ගියොත් ඒ දාන වාක්‍ය වැටෙන්නේ මෙන්න මේ මැද, ස්ලයිඩ් එකේ හරිම යට මැද. ඒ වගේ ඔගලන්ට ප්‍රිවිව් එකක් බලා ගන්න පුළුවන් මේ වින්ඩෝ එක ඇතුළේම ඉඳගෙන. ඊළඟට ඔගලන්ට පුළුවන් සාමාන්‍ය ටයිටල් ස්ලයිඩ් එක, කියන්නේ පළවෙනි මාතෘකාව පෙන්වන ස්ලයිඩ් එකේ මේ ෆුට එක වැටෙන්න ඕනෙද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් මෙන්න මේ චෙක් බොක්ස් එකෙන්. හරි, මම ඒකත් දානවා. දාලා අන්තිමට ඔගොල්ලෝ මේක ඇප්ලයි කරන්න යනකොට ඔගොල්ලන්ගෙන් අහනවා මේක මේ කරපු චේන්ජ් එක මේ විදිහටම හැම ස්ලයිඩ් එකටම වැටෙන්න ඕනෙද නැත්තම් දැන් මම මේ හයිලයිට් කරලා තියෙන එකට විතරද. මම මේකෙදි තෝරන්නම් ඔක්කොටම කියලා. සාමාන්‍යයෙන් ඕගලන්ට එහෙම කිහිපයකට වෙනස් කරන්න අවශ්‍ය නම් ඕගලන්ට මේ අවස්ථාවට ගිහිල්ලා වෙනස් කරගන්න පුළුවන්. මට මේ චේන්ජ් එක හැම එකටම වෙන්න ඕනේ නම් මම හැම එකටම කියලා apply to all කියන එක දීලා ඔකේ කරනවා. ඊට පස්සේ ඕගලන්ට පේනවා ඇති මේක මගේ පළවෙනි ස්ලයිඩ් එක, ටයිටල් ස්ලයිඩ් එක. ඒකට මුකුත් වැටෙන්න එපා කියන එක මම සඳහන් කරේ. මෙතනදී මුකුත්ම වැටලා නැහැ. මං ඊට පස්සේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේනවා මම අර තෝරපු දිනේ වැටලා තියෙනවා. ඊට අමතරව ස්ලයිඩ් නම්බර් එක වැටලා තියෙනවා. ඊට අමතරව මං ලියපු වාක්‍ය වැටලා තියෙනවා. ඒ වෙලාවේ මං ප්‍රිවිව් එක විදිහට මම අරගෙන තිබුණේ මෙන්න මේ තීම් එකේ ස්ලයිඩ් එකක්. මම මේ කලින් වීඩියෝ එකේ ගත්ත හදලා නතර කරපු පවර්පොයින්ට් එකමයි මම මෙතෙන්ට ගත්තේ. ඒකෙදි අපි තීම් දෙකක් පාවිච්චි කරා. මේ එක තීම් එකක්, මේ අනිත් තීම් එක. මේ තීම් එකේ ඉඳන් තමයි මම ෆුට එකට ගියේ. ඒ තීම් එකේදී අපිට ප්‍රිවිව් එක පෙන්වුවේ මෙතන අංකය, මෙතන වාක්‍ය, මෙතන දිනේ. ඒ විදිහට මේක වෙවිලා තියෙනවා. මේ තීම් එක වෙනස් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මම දැන් මේ තීම් එකට ගිහිල්ලා හෙඩර් ඇන්ඩ් ෆුට එක ගත්තොත් ඉන්සර්ට් රිබන් ටැබ් එකේ ඔයගලන්ට පේනවා ඇති මම ඩේට් ඇන්ඩ් ටයිම් මේව වෙනස් කරලා පෙන්වන්නම්. ස්ලයිඩ් නම්බර් එක ගාම ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ හරියෙන් තමයි ඔයගොල්ලන්ගේ ස්ලයිඩ් නම්බර් එක වැටෙන්නේ කියලා අපිට ප්‍රිවිව් එකක් දෙනවා ඒ තීම් එකට අදාළව. හරි, මම තමයි හෙඩර් ඇන්ඩ් ෆුටර් එක ගනුදෙනු කරන්නේ PowerPoint 2016 වල. හරි, ඔයගොල්ලන්ට මේකෙත් මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් සහ තවත් දැනගන්න දේවල් තියෙනවා නම් අපිට කමෙන්ට්ස් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ අදහසුත් අපිට දෙන්න. ඒවා අපි හැමදෙසෙම බලනවා. අපිට ඒවා ඇත්තටම ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි ඔගොල්ලෝ කමෙන්ට් කරනවට. බලන්න තව හොඳයි ඉන්නවා කියලා ඔගොල්ලන්ට හිතෙනවා නම් මේක ෂෙයා කරන්න. හොඳයි, ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.